දෙදස් විසි දෙකේ සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙයි කියලා මම හිතන්නේ අපි කවුරුවත් හිතුවේ නැහැ. 2023 සිද්ධ වෙච්ච දේවල් වෙයි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ හිතුවද 2019 රටේ ජනාධිපති වෙයි කියලා? අපි හිතුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙයි කියලා? නේද? නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. කවුද රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරේ? ඔහු එළෙව්ව පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික. නේද? දැන් බලන්න මේ වෙලාවේ හොඳ ලස්සන දේවල් දැන් පාර්ලිමේන්තුවේ මේ දවස්වල ඒ බලය අල්ලගෙන ඉන්න පැලැන්තිය තුල සිද්ධ වෙමින් යන්නේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කට්ටියට කොහොමද දැන් ඒගොල්ලෝගේ මොකද්ද අරමුණ කියන එක මේ පහුගිය වසර තුල හොඳයින් අපිට පේන්නම ඒගොල්ලෝගේ හෙළුව පේන්න විදියටම ඒගොල්ලෝ හැසිරුණා. අද වෙනකොට මං හිතන්නේ මේ රටේ පොඩි පොඩු පොඩි දරුවෙක් ඉතුරු වෙලා ඉන්නවා කියලා මේ පාලකයන්ගේ අරමුණ මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගත්ත නැති. අරමුණ මොකද්ද? තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ පැවැත්ම තව දුරටත් කොහොමද ඉඳගෙන හොරකම් කරන්නේ? හොරකම් කරපු ටික ආරක්ෂා කරගන්නේ, ඉරේ යන්නේ නැතුව ඉන්නේ, නඩු ටික බේරගන්නේ, ඕවා තමයි. ඕව වෙනුවෙන් තමයි රනිල් වික්‍රමසිංහව පත් කරගත්තේ. ඒක යා නියමෙට වැඩේ කරා, ආරක්ෂාව සැපයුවා. දැන් ඉතින් අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ කවදාකවත් සිද්ධ වුණ නැති විදියට ජනතාව, මේ රටේ පුරවැසියන් ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා. තමන්ගේ බලය පිළිබඳ අවබෝධයක් ලැබෙමින් ඉන්නවා. තවදුරටත් දේශපාලකයන්ට, තවදුරටත් මේ රටේ සම්පත් හොරකම් කරපු ඒ කල්ලියට අහුවෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයත් ඇතුව තමයි මේ වෙලාවේ ජනතාව ඉන්නේ. ඒක මේක විශාල අභියෝගයක් මේ පාලකයන්ට. ජනතාව අද ඉල්ලන්නේ අපි දකින විදියට නිකන් ඔලු ගෙඩි මාරුවක් නෙවෙයි. ඊට එහා අරගලේ ඉඳන්ම ජනතාව ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. වෝට් අයලෝර රනිල් වගේ දෙන්න නෙවෙයිනේ අරගලේ, රනිල් වගේ ඉන්න නෙවෙයිනේ අරගලේ අරමුණ උනේ. ඒක තමයි සිද්ධ උනේ. නමුත් ඒක නෙවෙයි ඒකේ අරමුණ. එතකොට ජනතාවගේ පැත්තෙන් බැලුවොත්, මේ රටේ පුරවැසියන්ගේ පැත්තෙන් බැලුවොත්, තාම 2022 අපි ආරම්භ කළපු අරගලය ඉවර වෙලා නැහැ. ඉවර වෙලා නැත්තේ අපි බලාපොරොත්තු වෙච්ච ඒ ක්‍රම වෙනස, මේ රට හරි මගට ගන්න ඕන ඒ වෙනස සිද්ධ වෙලා නැහැ. ඒක කරගන්න අපිට මැතිවරණය හරහා, ඒක කරගන්න යම් කිසි දුරකට ඒක මැතිවරණයක් හරහා කරගන්න ඕන කොටස කරගන්න අවස්ථාවක් දැන් 2024 වෙනකොට එනවා. දැන් ඔබ හොඳටම දන්නවා 2024 තුර ජනාධිපතිවරණයක් තියෙන්න ඕනේ. ඔක්තෝබර් මාසෙට කලින් ජනාධිපතිවරණයක් තියෙන්න ඕනේ. දැන් අපේ ජාතික ජනබල වේගයට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා අපේ අපේක්ෂකයා කවුද කියලා. කොණ්ඩ කුමාර දිසානායක සහෝදරයා කියන එක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපි ඔහු දිනන ඒ ජයග්‍රාහී මාවත තුල ඔහු දිනෙන් දින මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනමින් රටේ ජනාධිපති වීමට අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙන බව සමාජය තුළ පෙන්නමින්, ජාත්‍යන්තරය තුළ පෙන්නමින් ඉදිරියට එනවා. අනිත් පක්ෂ මොනවද මේ දවස්වල කරන්නේ? ඒගොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේක්ෂකෙක් හොයාගන්නේ. අරයා පොඩ්ඩක් දාලා බලනවා, මෙයා පොඩ්ඩක් දාලා බලනවා, නේ? නිකන් අර මුට්ටිය දාත බලනවා කියන්නේ ඒ වගේ කර කර ඉන්නවා මේ දවස්වල. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණට වෙලා තියෙන පුදුම අලකලංචය, නේ? ඔබ ඒ පක්ෂයක් නෙවෙයිනේ. ඇත්තටම පවුලක් වටා ගොඩ නැගුණු මොකක් හෝ එකක්. ඒකට පක්ෂයක් කියන්නත් බෑ, ව්‍යාපාරයක් කියන්නත් බෑ. පොදු ජන පෙරමුණේ පැවැත්මට තියෙන එකම හේතුව රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුලට මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්සු ප්‍රතික්ෂේපම කළා.
राजपाक्ष කියන නම ඇහුනම වුණා දැන් राजपाक्षට පවුලට කිසිම සම්බන්ධ නැති අයටත් राजपाक्ष මේ නම තියෙන්න පුළුවන්නේ මම හම් වෙනකොට මුල් මුල්ම වාක්‍යයෙන් කියත් අර राजपाक्ष පවුල නෙවෙයි හොඳේ කියලා පටන් ගන්න ඒක කියන්නේ හරිම පරිස්සම් වෙනවා මෝ අදිස්සියවත් අර राजपाक्ष පවුලත් එක්ක සම්බන්ධයක් තිබ්බොත් වැඩේ අවුල් වෙනවා කියන එක දන්න. කියන්නේ රාජපක්ෂ නමටවත් අද පිළිගැනීමක් නැහැ. ඒත් රාජපක්ෂ ගැන කිතිරිපත් කරන්න බෑ. හැබැයි ඒක පක්ෂයක් නෙවෙයි, ව්‍යාපාරයක් නෙවෙයි, නායකයෝ බිහි කරේ නැහැ. ඒක ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. ව්‍යාපාරිකයෝ දාලා බලනවා, අරය දාලා බලනවා, මෙයා දාලා බලනවා. දැන් ලස්සනම වැඩි. දැන් කැරකිලා කැරකිලා ආයෙත් එන්නේ රනිල් වික්‍රමසිංහ තමයි පොදු ජන පෙරමුණේ බොහෝ දුරට අපේක්ෂකයා බවට පත් වෙන්නේ. ඉතින් ඒකට එක එක දේවල් දැන් රනිල් වික්‍රමසිංහ කියනවා. එයා UNP එකේ විතරක් නෙවෙයි ජාතික ව්‍යාපාරයක අපේක්ෂකයා. පොදු අපේක්ෂකයා. පොදු වෙන්නේ කාටද? පොදු අපේක්ෂකයෙක් වෙන්න නම් ජනතාවගේ පොදු අපේක්ෂකයා වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කවදාකවත් ජනතාවගේ අපේක්ෂකයා වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ හැම වෙලාවෙම නියෝජනය කරේ ඔහුගේ පැලැන්තිය, ඔහුගේ බල කඳ උර නිසා ජනතාව කිසි දිනක ඔහු නියෝජනය කරේ නැහැ. ඒ නිසා තමයි 2019 2020 මේ රටේ ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරේ. නමුත් දැන් අර එච්චට අමාරුවකට වැටිලා තියෙන්නේ පොදු ජන පෙරමුණටත් සිද්ධ වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ ගැලවුම් කාර්යය හැටියට බාර ගන්න. මේක මොන ලැජ්ජ සහගත වැඩක්ද? මේ ලැජ්ජාවක් දැනෙන්න නම් අර උෂානි සහෝදරි කිව්වා වගේ හෘද සාක්ෂියක් තියෙන්න ඕනේ. මේ මිනිසුන්ට හෘද සාක්ෂියක් නැහැ. හැංගීම් නැහැ. ඒ නිසා ලැජ්ජ නැහැ. නැත්තම් 2019-20 කොහොමද රනිල් වික්‍රමසිංහ ගැන කතා කරේ නේද? මොනවද අපිට කිව්වේ රනිල් වික්‍රමසිංහ ගැන? ජනතාවට මොකද්ද කිව්වේ? මුළු රටම රනිල් වික්‍රමසිංහගෙන් බේර ගන්නනේ 69 ලක්ෂයක්ව සංවිධානය කරේ. දැන් ඒ අයම ගැලවුම් කාර්යය හැටියට රනිල් වික්‍රමසිංහව තෝරගෙන. ඉතින් කක්කවන්නේ අපිට ඔය සෙල්ලම් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. මොකෝ ඒ කරන හැම ක්‍රියාවෙන්ම ඔවුන් මේ රට පාලනය කිරීමට අපේ නියෝජිතයන් වෙන්නට නුසුදුසු බව ඔප්පු කරමින් යන්නේ. ඒ නිසා ඒ කට්ටිය අපි පොඩ්ඩක් පැත්තකට දාමු. ඒක ගැන කතා කරන එකත් නිකන් අපේ ලේකුණු වෙනවා මිසක් අපිට මොකක්වත් අලුත් දෙයක් නැහුම් දෙයක් එන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ අපි පැත්තකින් තියමු. මොකද මේ රටේ ජනතාව තීරණය කළ ඉවරයි ඒ පාලන කලන්තිය ඒ දූෂිත කඳවුර නියෝජනය කරපු ඒ දූෂිත කඳවුර බලය තිබ්බ යුගය අවසන් වෙනවා මේ 2024. ඒක අපිට සහතිකයි. ඒක අවසන් වෙනවා. ඒගොල්ලන්ගේ යුගය ඉවස් අවසන්. ඒ යුගය අවසන් වෙන්න පටන් ගත්ත 2022 දැන් ඒක නැතිවරණයකින්ම අවසන් කරනවා. ඉතින් ඒක ආයි අපි හිතන්න ඕන දෙයක් නෙවෙයි. අපිට දැන් හිතන්න වෙන්නේ ඒක අවසන් කරලා අපේ යුගය අපි ආරම්භ කරනවා නම් අපේ යුගය කියන්නේ මාලිමාව යුගය නෙවෙයි අනුර දිසානායකගේ යුගය නෙවෙයි ජනතාවගේ යුගයක් ආරම්භ කරනවා නම් ඒ ජනතා යුගය තුල මොන වගේ සමාජයක්ද අපිට ඕනේ විශේෂයෙන්ම අපි මේ වෙලාවේ කතා කරන්නේ ගැහැණු අපිට ඒ සමාජය තුල මොන වගේ තැන මොන වගේ පිළිගැනීමක්ද අවශ්‍ය ඒක කොහොමද අපි කරගන්නේ මේ වෙලාවේ අපි එකතු වෙන්නේ අපි මේ ගොඩනගන්නේ ඔලු ගෙඩි මාරුවක් නෙවෙයි එක පක්ෂයක් බලයෙන් යවලා තව පක්ෂයක් බලයට පත් කරගන්න එකක් නෙවෙයි ඊට වඩා විශාල වැඩක් විශාල ඓතිහාසික වැඩක් අපිට කරන්න තියෙනවා ඒ මේ අවුරුදු 75 තුල මේ රට විනාශ කරපු ඒ කල්ලියගේ පවුල් කීපේ මේ රට නිදහස් කරන්න අලුත් රටක් නිර්මාණය කරන්න මුල ඉඳන් අපිට නිර්මාණය කරන්න වෙනවා